නයි සැද ඇැති පිනැති ඔබෙසමට. යමෙක් යුද්ධයකදී මිනිසුන් ලක්‍ෂයක් පරදා ජයගත්තද ඔහුගේම ජයග්‍රහණයට වඩා තම එකම ආත්මය ජයගන්නා පුද්ගලයාගේ ජයග්‍රහණය වඩා උතුම් වන්නේය. එනිසාවින් ලෞකික ජයග්‍රහණයන්ට සීමා නොවී ලෝකෝත්තර ජයග්‍රහණය ලැබගන්නට නොසේ නම් සසර ජයගන්නට, ඔබ ශ්‍රණය කරන මෙමවතුමූ සදධර්ම දේශනාව සැදැහැති පිනැති ඔබ සැමට මහෝපකාරීවේවායි ප්‍රාර්ථනා කරමින් බෞදධ අරූපවාහිිය ඔබවතගෙනේන සදධර්ම දේශනාව මෙලෙසින් නාරම්භ කරනටයි මේ මොහොතේ අප සූදානම් වන්නේ සැදැහතුනි යනුව මේ දේශනාාව පවත්වන්නට අප සැමදිනාවෙත මෙත්සිතිින් ධර්ම සභහවට වැඩමු ආවදාලා අවසරයි පූජනීය කෝරලයාගම සරණතිස් ගෞරවනිය ස්වාමිදරැන් වහන්ේ. අපිසිලු දෙනා ස්වාමිින්ද්‍රරැන් වහන්සේ නමස්කාර පූරකව පිළිගනිමුෝ සාධසාධසා ගම්පහා පරාක්‍රමපාරෙ පදිංචි පිින්වත් සචින්තද සිල්වා මහතා සහ නනාද සිල්වා මහත්මිය සමගින් බිනුති දියනිය සහ ජනිරු පුතනුවන් ප්‍රධාන එපින්වත් පිරිස මේ සද්ධරම දේශනාවේ සැද හැති දායකත්වය ලබාගෙන කටේතු කරනවා. නමෝතස් බගවෙතු අරහතු සබබදමමිසු අප අපටිහතඥාන චාරස්ස දස බල ධරස්ස චචු විසාරජජ විසාරදස්ස සබ සත්තුතුත මස්ස දමමිස්සරස්ස දමමරාජස්ස. දම්මස් සාමිස තතාාගතස්ස සහබඥුණුුණු සම්මා සමම්බුද්ුදස්ස නමෝතස්ස භගවෙතු වරහතු සබබදමමිසු අප පටි හතඥාන චාරස්සෙ. Dasස බලධරසචचවිසාරජවිසාදස ස සතුතමසදමමසරස දමමරජස දමමසාස තथගtaස සњ සමා සබදබදස. නමෝතස්ස භගවෙතු වරහතු සබබදනමිසු අපපටි හතඥාන චාරස්ස දස බල්ල ධරස්ස චතුවිසාර ජෙවිසාර දස්ස සබභ සත්තුතුතෙමස්ස ධමමිසරස්ස ධම්මරාජස්ස ධම්මමස් සාමිස්ස. තථගර්ගස්ස ස සභාඥුණු සම්මා සමම්බුද්බුදස්ස සද්ධර්මශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනිි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානංවෙෙන්නේ තතාගත සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින්, ලෝකසත්වයන් පිළිබඳව, අසේමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රයෙන් යුක්තව දේශනා කොට වදාල, පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්මරත්නයෙන් අබමල් රේනුවකටතු වඩා අඩු, බොහෝම පුංචි කොටසක් දේශනා කරවගන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවනය කරඩත් එසේ ධර්මශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද, අනුසාසනා තම තමන්ගේ ජීවිත වලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගඩත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොආයිති භවීකින් සැනසෙන්ඩත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධීෙන්, සැප සහගත ප්‍රතිපදවිං, උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගණ්ඩත්, මේ උතුම් ධර්මදානානි සන්සේ, ධර්මශ්‍රවනානි සන්සේය. තුවාසනාවීවා කියෙන පරමාර්ථය ඇතුව පෙන්නතුන අපි මේ දිනවල සාකච්ඡා කරමින් හිටියේ අචින්තෙයිය කියන සූත්‍ර දේශනාව ඒ සූත්‍ර දේශනාව පදනම් කරගෙන සිදුකරන පස්වැනි ධර්ම දේශනාව තමයි මේ සිදුකරන්න සූදානන් වෙන්නේ හතරවෙනි ධර්ම දේශනාව නිමා කළේ අපේ බුදුරජාණන් වහන්සේ ධාතුන් වහන්සේලා ඉතුරු කරලා පිරිනිුවම් පෑවා. ධාතුන් වහන්සේලා ඉතුරු කළේ මොකටද ධාතුන් වහන්සේ පිළිබඳව භාගිතුන් වහසේගේ අධිෂ්ඨානය මොකක්ද කියන කාරණාව තමයි අි සාකච්ඡා කරමින් හිටිය. නෙහි අවසාන වසයෙන් අපේ බුදුරජාණන් වහන්සේ මේ ධාතුන් වහන්සේලා පිළිබඳව අධිෂ්ඨාන කරනකොට කොයිකොයි විදිහට ඒ පිළිබඳව අධිෂ්ඨාන කළාද කියන කරුණු කීපයක් අපි සාකච්ඡා කළා තතාගත ශරීරයෙන් ශේෂවුණ ධාතුන් වහන්සේල ප්‍රමාණය ද්‍රෝනාටක්. මහා ධාතුන් වහන්සේල හැරුුණහම ද්‍රෝණ අටක් කියල කීවේ අපි මුල් දේශනාවි සඳහන් කළා හුන්්ඩු හැටියට කල්පනා කළුත් දෙසිය පනස්හය සේරු හැටියට කල්පනා කළොත් දළවශයෙන් සේරු හැටහතර එතකොට මේ ධාතුන් වහන්සේලා අවුරුදු පන්දාහක්කල් තින්ට අධිෂ්ටාන කරනවා බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨානය තියෙන අනන්ත බව අචින්තය බව කියක අපට නොවැටහෙන බව සැබෑම සරුවඥ ධාතුන් වහන්සේ කවුරු කවුරු ළඟ අවුරුදු පන්දාහක් කල් වැඩ සිටිය යුතුද කියන කාරණාවත් ුදුරජාණන් වහස අධිෂ්ඨාන කරලයි තියෙන් ඒ ඒ පුද්ගලයාට අනුග්‍රහ වශයෙන් කොච්චර කාලයක් ඒ තැන්ගොල වැඩ සිටිය යුතුද කියන කාරණාව භාගිතුන් වහසේ අධිෂ්ඨාන කළා පිනතන අපි අහල තියෙනවා සමහර දහතුන් වහන්සේලා නිසි විදිහෙට උපස්ථාන කරන්නේ නැත්තං ඒත් තියෙන තැනින් වෙන තැනකට වැඩම කරවනවා කියලා ඒ කාරණාව භාග්‍යතුන් වහන්සේම අධිෂ්ඨාන කරන කාරණාව ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ශරීර ධාතුයෙන්ම ශේෂවුණ උතුම් සරුවඥ ධාතුන් වහන්සේ නමක් යම් කෙනෙක් ළඟ වැඩඉන්නවනං ඒ පුද්ගලයාට මේ ලෝකෙ ලැබෙන්ඩ තියෙන හොඳම වස්තුව තමයි ලැබිලතියෙන්නේ ඒ ධාතුන් වහසේ තමංළඟ වැඩයින්න නිසා ප්‍රඥ්ඥාව තියෙනවනම් නිවං ගකිනතුරු සතර අපායක නොවැටෙන්ඩ මහා කුසල් රැස්කරගණ්ඩ අවස්ථාවක් තමයි ඔහුට ලැබිල තියෙන්නේ ගේීවමාන බුදුරජාණන් වහන්සේ හැමදාම තමන් ළඟ තමන්ග නිවසේ වැඩඉන්නව හාසමානයි. අපිළඟ අවශ්‍ය ගෞරවයයි ශ්‍රද්ධවයි. බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨාන කරපු කාලයක් තියෙනවා මේ පුද්ගලයා ළඟ මේ ධාතුන් වහන්සේ මෙච්චර කාලයක් වැඩ ඉන්ඩෝනය කියලා. භාගිතුන් වහන්සේගේ අධිෂ්ඨාන ශක්තිය පවතින කාලයේ පුරාවට ඒ ධාතුන් වහන්සේ අපිළඟ වැඩඉන්නවා. නමුත් ඒ අතරතුර ධාතුන් වහන්සේ අපිට අහිමිවෙඩ පුළුවන් ඒ ධාතුන් වහන්සේගෙන් අපිට ලබාගණ්ඩ තියෙන ප්‍රයෝජනය අපි ලබන්ඩ සූදානන් වෙන්නෙ නැත්තා. තවත් ශ්‍රද්ධාවන්තයෙක් ළඟට ඒ ධාතුන් වහන්සේ වඩිනේක ුද්ධ අධි්ඨානයම ස්භාවය මේ ධාතුන් වහන්සේලා මම සඳහන් කලා ජීවමාන බුදුරජාණන් වහන්සේ ළඟ වැඩයින්නවාහා සමානයි කියලා මෙ ධාතුන් වහන්සේ කොයි තරන් ප්‍රබලද කුඩාම ධාතුන් වහන්සේලා අබෑට වගේ යම් අබෑටයක් තරම් වූ එක ධාතුන් වහන්ේ නම ලක්ෂයක් සක්වලක කිසියම් තැනක වැඩඉන්නවන. ඒ ධාතුන් වහන්සේ ඒ කෝටි ලක්ෂයක් සක්වලේ වැඩඉන්න තාකල්. බුද්ධත්වය සඳහා පාරමිතා පුරල අවසන් කරපු බෝධිසත්වය ඒ සක්වලේ පහළ වෙන්නේ නෑ කියල සඳහන් කරනවා. බුද්ධත්වයේ සඳහා පහළ වෙන්නේ නෑ. හේතුව තමයි බුදුවරු දෙන්නෙක් එකට වැඩ නොවන්න බව එක අපි මුල්ලිනුත් මතක් කළා ධර්මයම සඳහන් කරනවා බුදුරජාණන් වහසලා දෙනමකට එකම සක්වලක වැඩයින්ඩ බැරි ඇයි කියලා කාරණාව සඳහන් කරලා තියෙනවා එහෙම වනොත් මහපොලෝට පවතින්ඩ බෑ කියලා ඒ අනන්ත ගුණේ මේ මහපොලෝට දරන්්ඩ බෑ කියල සඳහන් කරනවා නිසා තමයි දෙනමක් එක කාලේ පහළ වෙන්නේ නැත්තේ. එතකොට යම් ඉතාම කුඩා සරුවඥ ධාතුන් වහන්සේ නමක් කෝටි ලක්ෂයක් සක්වලේ කොතන හරි වැඩඉන්නවන ඒත් වෙනත් බුදුරජාණන් වහන්සේ නමක් ඒ කෝටි ලක්ෂයක් සක්වල තුළ පහළ වෙන්න නෑ. හේතුව තමයි මහරජ්ජුරූ රාජයේ ඉන්නකොට කෙනෙකුට රජකන් කරන්න බැරිකම එතකොට තව බුදුරජාණන් වහන්සේ නමක් පහළ නොවෙන්නේ මේ ධාතුන් වහන්සේ වැඩඉන්න නිසා ඒ කාරණාව සල කලාතියන්නේ තාමත් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා කියන කාරණාව එමනං පිනතුන අපි තවත් අසරන නෑ මොකද තාමත් භාගිතුන් වහසේ අපිත් එක්ක වැඩ ඉන්නවා අයු සංස්කාරාත් හැරිය බවඇත් නමුත් අපටම අනුකම්පාාවෙන් කෘතගුණ සැලකීමක් හැටියට තමයි ධාතුන් වහන්සේල ඉතුරු කරලා පිරිනිවන් පැව. එන ඒ ධාතුන් වහන්සේල ඒ ඒ පුද්ගලයා අළඟ වැඩ සිටිය යුතු කාලයත් අහවල් අහවල් අයට අනුග්‍රහයෙන් අහවල් අයළඟ මෙිච්චර කාලයක් වැඩ සිටිය යුතුයි කියන කාරණාවත් භාගතුන් වහන්සේම අධිෂ්ඨාන කළා ඒ අධිෂ්ඨාන ශක්තිය තුළම තියෙන්නේ අචින්තනීය බව. මගද තවත් ඉපදිලත් නැති කෙනෙක් ගැන මේ අධිෂ්ඨාන කරන්නේ. අනාගතයේ ඉපදිලා මේ විදිහට ශ්‍රද්ධහව උපදෝල මේ විදිහයට ධාතුන් වහන්සේට පූජා පවත්ව නොව මෙහෙමෙ කියන කාරණාව තුළනයේ අධිෂ්ඨානය කරන්නේ. ති ඒ නිසා ඒ කාරණාවල් අපිට වැටහෙන්නේ නැති නිසා තමයි අචින්තීය කියල සඳහන් කරලතින් අපිට හිතන්න බැෑැ. ඒක භාගතුන් වහන්සගේ ගුණේ අනන්ත බවක්. ඒ කාරණාවත් බුදුගුණා අනන්තයි කියල කියන කාරණාව තුළ මෙනෙහි කරන්න වටින තැන. තීළඟට පිඩතුනේ බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙන්නේ ධාතුන් වහන්සේලා විසුරුවන්ඩ නෙමෙයි. අනුකම්පාව නිසත් කෘථගුණ සැලකීම උදෙසාත් ධාතුන් වහන්සලා අපට ඉතුරු කළලා මිසක් බුදු කෙනෙක් ලෝකෙ පහළවෙන්නේ ඒ කාරණාව සඳහානෙමෙයි එන මොකද බුදුරජාණන් වහසල ලෝක පහල වෙන්නේ ඒ කාරණාව විශේෂයෙන් සිහිපත් කරනවා බුදුරජාණන් වහසල පහළ වෙන්නෙම ලෝක සත්ත්වයාට ධර්ම යේ දේශනා කරන්න ධර්ම ය උපද්දවලදෙන්ට කා වැලි තලාවෙන් වැහිල ගිහිල්ල තියෙන ධර්මයේ නැවත වතාවක් ඉස්මතු කරට. කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනී අතුරු දහන්වෙලා බොහෝ කාලයක් ගියාට පස්සෙ තමයි අපේ බුදුරජාණන් වහසේ පහළ වෙන්නේ එමනන් කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙන් නිර්මල චතුරාරය සත්‍යය ධර්මය අපට දේශනා කළා නමු භාගිතුන් වහන්සේගේ ශාසනය අතුරු දහන් වෙනකොට ධර්මරත්නයක් අපිට අහිමියෙනෝ එතැනන් දල අපේ භාගිතන් වහන්සේ ලෝකෙ පහල වෙනකං මිනිස්සුන්ට හැබෑ ධර්මයක් හැබෑ ධර්මයක් නෑ මිත්‍යා දෘෂ්ඨිකව ජීවත්වයෙනවා සතර අපය දොර ඇරගත්ත පිරිසක් බෞදට පත්ව වෙන නමු ධර්මය ලෝකෙ තියෙනවා මිනිස්සුන්ගෙන් ඇත් වෙලාගි හිල්දා නැවත බුදු කෙනෙක් ලෝකෙ පහල වෙනව කියල කියන්නේ ඒ සැඟවිලාගේපු ධර්මය නැවත වතාවක් එළියයට ගන්නවා කියන එකයි විශ්ව න්‍යාය ධර්මයේ බුද්ධ ධර්මය කියල කියන්නේ හැබැවිම්ම ස්වභාව ධර්මයේ භාගෙත වහසගේ දේශනාවෙන්ම භාගතන වහස පැහැදිලි කරනවා. මෙ ස්වභභාවයේ සත්වයා මැරෙනවා නැවත උපදිනවා. මැරුණ සත්වයා උපදින්නේ ආපහු මිනිසෙක් වෙලාමද මිනිහෙ මැරුණොත් මිනිහෙක් මද වෙන්නේ. දෙවියෙක් චොතවුණහම අපහු දිව්‍යලෝකෙම උපදිනවද තිරිසනෙක් මැරුණහම රිසං ලෝකෙම උපදිනවද නිරයෙන් චුත වෙනයේ නිරේම උපදිනවන්ද එහෙම නැත්තං වෙන කොහ හරි උපදිනවන්ද කියන කාරණාව මෙ ස්වභභාව ධර්මයට අනුව තීරණය වෙන දෙයක් යමෙක් මේ ලෝක ජීවත්වෙනකොට ඔහු විසින් කළ යුතුයි නොකළ යුතුයි කියල කටයුතු දෙකක් තියෙනවා ිනිසු වැලකිය යුතු කාරණා සහ පිළිපැදිය යුතු කරුණු තියෙනවා යම් කෙනෙක් ස්වභභාව ධර්මයට එරෙහි වෙනවනම් ස්වභාව ධර්මයට එරෙහි වෙනයට ස්වභභාව ධර්මය අකාරුණික වෙනවා අං ඒ නිසා එයට දඩුවම් කරනවා ස්වභාවධර්මය විසින් ස්වභභාවධර්මයේ නීතිය බිඳලදාප නිසා. මෙහෙම නීතියක් ස්වභාව ධර්මය තුළ තියෙනව කියන කාරණාව අපි දන්නේෙ නෑ කියල කීවොත් එන් නොදන්නා බවට නිදහසක් නෑ පිනතින වර්තමානයේ අපි තුළ තියෙන නීතියත් එහෙමයි. කෙනෙක් වාහනයක් පදවන්ඩ පාරට අරගෙන ඒ වාහනයේ දකුණු පැත්තෙන් පදවගෙන යනවන එයා නීතිය වැදි කාරෙක් බවට පත්වයෙන. නමුත් නීතියට අහුනාට පස්සේ මම දන් නැති නිසයි එහෙම කළේ මාර්ගනීති උල්ලංගනය කලානම් මම දන්නේ නැති නිසයි එහෙම කළේ කියල කීවට අපිට සමාවක් කම්බ වෙන්න නැහැ. එනම් දැනගෙන තමයි පාරට එන්ඩුවනි. එන මේලෝකීපදිච්චාපි ස්වභාවධර්මයේ ක්‍රාත්මක වෙන හැටි අපි දන්නේ නැති නිසයි මෙහෙම කළේ. කියල කීවට අපින නිදහසක් කම්බවෙන්නේ හම්බෙන්න්නේ නෑ. එනිසා ස්වභාවධර්මය විසින් වැරදි කරණයට දඩුවන් කරන්න සකස් කරපු හිරගෙවල් ප්‍රධාන වශයෙන් අටක් තියෙනවා. එවට අපි කියනවා අටමහ නිරයේ කියලා. අටමහා නිරය ඇසුරු කරගත්ත කුඩාකුඩා අනු නිරේවල් එකසිය විසි අටක් තියනවා එවට කියනව ඔසු පත් නිරේ කියලා එනම් කුඩා නිරේවල් එකසිය විසි අටයි මහනිරේවල් අටයි ඔක්කොම එකතුනහම එකසිය තිස් හයක් වෙනවා එතකොට නිරය කියන මට්ටමෙන් නිරේවල් එකසිය තිස් හයක් ගැන අපි කතා කරනවා යම් කෙනෙක් ප්‍රාණගහත කරන්නේද ස්වභවධර්මයට එරෙහෙවුණන පුද්ගලි මමත් මේ ස්වභාව ධර්මයක සාධකය ඔබත් මේ ස්වභාවධර්මයක සාධකයක් මදුරුවෙක් කියල කියන්නෙත් ස්වභාව ධර්මයම සාධකය කූමියෙක් කියල කියන්නෙත් මාළුවෙක් කියල කියන්නෙත් මෙ සියලුම සත්‍යයෝ ස්වභභව ධර්මයම සාධක විදිහකට කිවත් ස්ොභාව ධර්මයාගේම දරුවූ තවත් බලවත් කෙනෙක් තවත් දුරුවලයකුට කරදර කරනවා නං එක වරද ආංගේ වරදට ස්වභාව ධර්මයෙන් දඩුවන් තියෙනවා ඒ දඩුවන් කරන්නේ අර නිරේවල් වල ස්වභභාව ධර්මයාගේ හිරගෙවල් ටික වචනයෙන් කියල ඉවර කරන්න බැරි ප්‍රතද්්‍යනයකුට හිතල ඉවර කරන්න බැරි මහ භයානක දඬුවන් තියෙන් ඉතිං ස්වභවධර්මය එහෙම දඬුවන් කරනව කියලා අපි දන්නනෑ නපින්න තුනි එතවට කවුදය අපිට කියල දුන්නේ බුදුරජාණන් වහන්සේ අපි දන්නනෑ ප්‍රාණගහත කර හම දඬුවන් හම්බෙනවා කියල සමහරය එකයි කියන්න මේ සත්තු ඉන්නේ මිනිසාගේ ජීවත්වීම උදෙසා එ හින්ද මරාගෙනකෑව කියලා ප්‍රශ්නයක් නැහැ කියල කතා කරන අය ඕන තරංගන්නවා මොකද ගොල්ලුව දන්නෙ නෑ එහෙම කරන අයට දඩුවන් හම්බෙනවද නැද්ද කියලා නමුත් ඒ කාන්තෙන් නිරේ උපත්තිය ලබන්් හේතුවෙනවා හොරකම් කරහම වැරදිකාව සේවනය කරහම බොරු කිය අනු රැවටුවහම මද්‍රව්‍ය පාවිච්චි කරලා ඒ මත නිසා අන්නයගේ ජීවිතවලට කරදර කරහම ඒ හැම එකක්ම වැරදි. ස්වභභාව දර්මයාගේ නීති පොතේ බලවත් වගන්ති පහක් උල්ලංගනය කරන්න ඒක අපි නොදන්න නිසා අපටම අනුකම්පා කරලා ලොවතුරා බුදුරජාණන් වහන්සේ ලෝක දහතුවේ පහළ වෙලා මෙන්ඩ මේටික කියල දේලා අපට තහවුරු කෙරව්වා මෙන්න මේ ප්‍රාථමිකම සීලයේ හොඳට ආරක්ෂා කරගණඩ කියලා යමෙකුට මේ සිල්පද පහා ආරක්ෂා කරගණ්ඩ පුළුහන්නම් ඔහු මේලෝකෙ මහා දක්ෂයෙක් බවට පත්වෙනවා ස්වභභාව ධර්මයට කීකරු කෙනෙක් බවට පත්වෙනවා එනිසා ඔහුට ලොකු සහනයක් රැකවරණයක් ඒ සීලේ තුළ තියෙනව විතරක් නෙවෙයි තව බොහෝ දෙනෙකුට සහනයක් උදාකරලා දෙඩත් ඒ නීතියට කීකරු වෙච්ච පුද්ගලයායට හැකියාවක් තියෙනවා ඒ ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළා දක්කින විභංග සූත්තර යම් කෙනෙක් තෙරුවන් සරණ ගියපු කෙනෙකුට යම් උපකාරයක් කර නවනං ඒ ඔහුට විපාක දෙනවා සැප සහිතව අනාගත ජීවිත අසංකීයෙක සැප සහිත වූ විපාක දෙෙනවා ඒත් තෙරුවන් සරණ ගිය නිසා තෙරුවන් සරණ ගෙහෙල්ල පන්සිලුත් ආරක්ෂා කරනවන ඒ පුද්ගලයාට උපකාරකරපු කෙනට ලැබෙන ආනිසංසේ අරආසංකෙයියට වඩා හුඟක් වැඩී නමුත් කොච්චරද කියල කියඩ මේ ලෝකේ වෙන කතා කරන්න ඉලක්කමක් නෑ. අවසාන ගාන තමයි අසංකය. තව කෙනෙක් තෙරුවන් සරණ ගිහිල්ලා අටසිල්ලා ආරක්‍ෂා කරන ඕන ඔහුට කරන උපකාරයයි පන්සිල් ආරක්ෂා කරනෙන කරපු උපකාරයයි අතර වෙනස ප්‍රමාණයෙන් අපිට දක්වන්න බෑ. නවාංගූපෝ සතේ තුළ කෙනෙක් ඉන්නවනං. සිල්රකිණ කෙනාට වඩා හුඟක් හුඟක් උසස් ගෘහස්ත දසසීලයේ ඊට වඩා උසස් සාමනේර දසසීලයේ ඊටත් වඩා උසස් උපසම්පදා සීලයේ ඊටත් වඩා හුඟාක් උසස් ඒ සීලයේ ආරක්‍ෂා කරගෙන වත් පිළිවෙට්ටික මනාව සම්පූර්ණ කරනව නං යම් භික්‍ෂුවක් උපසම්පදාව තුළ විතරක් ඉන්න භික්‍ෂුවට කරන උපකාරයට වඩා වතත් සම්පූර්ණ කරන භික්ෂුවට කරන උපකාරය ඊටත් වඩා උසස් ඊළඟට පින්නතුනී මේ සඳහන්කළේ කරන උපකාරයේ කියලා තිසරණ තියෙන කෙනෙකුට කෑම වේලක් දුන්නොත් කෑම දුන්න කෙනාට අනාගත ජීවිත අසංකෙයක්. ආකාර අසංකේ ඒව්වත් පහකින් විපාකදිනවා ආවිුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රග්ඥාාව ඒ සිල්වතෙක් හම්බුුණ නිසානි ඒලාබේ අපි ලැබයි එනම් භාගතුන් වහසේ දේශනා කරන මේ ප්‍රතිපදාව ගරු කරන්ඩ පටන්ගත්තොත් යමෙක් ඔහු ලෝක සත්‍යයාට මොනතරං සාධාරණයක් කරනවා මොනතරන් උපකාරයක් කරනවද කියන කාරණාව මෙතන බොහොම වටිනෝ එනම් භාග්‍යතුන් වහන්සේගේ පරමාර්තය තමයි ලෝකයාට ස්වභභාව ධර්මයාගේ යතා ස්වභාවය පැහැදිරිි කරලා දෙනේ ඒක තමයි සඳහන්කළේ එකම පරමාර්තය ධර්ම දේශනා කරන එකයි සතර අපායෙන් මුදවලා සංසාරෙන් එතර කරන එකයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ පිනතින කොච්චර කාලෙකටද අපි ඒකට කියන්නේ අකාලිකයි කියලා මේ ධර්මය යා කාලිකයි ඕ නෑම කාලයක ප්‍රතිඵල ලබන්්ඩ පුළහන් ප්‍රයෝජන හොයන්ඩ උත්සාහ කරන කෙනට ධර්මානු ධර්ම ප්‍රතිපත්යේ හැසිරෙනවද යමෙක් යම් කාලයක ඔහුට මේ ධර්මයෙන් ප නෙලන්න පුළුවන් අද සෝවාං වෙන්න බැහැනි අද රහත්වෙන්ඩ බෑනි කියල කතා කරන අය අපි සමාජ ඕන තරන් ඉන්නවා. එදා පල ලැබුවට අද පල නෙලන්න බැයි කියලා. එහෙම එකක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නෑ මේ ගෙවීගෙන යන්නේ මේ බුද්ධ සාාසනයේ අධිෂ්ඨාන කරපු පන්දාහක් කාලේ මෙ ගෙවෙන්නේ තුන්වෙනි දාහා පළවෙනි දාහි රහතන් වහන්සේලාම වැඩි දෙවනි දා රහතන් වහන්සේලාම වැඩි තුන්වෙනිදාහේ අනාගාමින් වහන්සේලා වැඩි එකැනෙ රහතන් වහන්සේලා නෑක එක නෙමේ රහතන් වහන්සේලා ඉන්නවා අනාගාමීයි වැඩි හතරවෙනි දාහට යනකොට සකදාගාමින් වහන්සේ වැඩී අනාගාමින් වහන්සේලත් රහතන් වහන්සේලත් වැඩ ඉන්නවා. නමුත් සකදාගාමින් වහන්සේලා වැඩී පස්වෙනි දාහට යනකොට සෝවාන් වහන්සේල වැඩී කියලායිති. එන මේ කාලෙ පලනෙලාගන්්ඩ බෑණේ ධර්මයෙන් කියල කෙනෙක් සඳහන් කරනවා නම් හැබැවට මඔහු ධර්මය නොදන්න කෙනෙේ. ආගිතුන් වහසේ හෙම දේශනාවක් කරලා කරල නෑ. නමුත් මේකාලය අපිට රහතන් වහසල සුලබෝපේෙන්ට නැති බව ඇත්ත අනාගාමින් වහන්සේල සුලබෝපේෙන්ට නැති බව නැති බව ඇත්ත ඒගේ වරද තියනෙ ධර්මයේද ධර්මයන මේ වරද තියෙන්නේ වරද තියන අපි ගාව වරද තමයි අපි ධර්මයෙන් ඇත් වෙලායින්නේෙක්. අපි ප්‍රතිපදාවෙන් ඇත්තලා ඉන්න නිසා අපිට පලනෑමිසක් ප්‍රතිපදාවත් තුළ පිහිටලාඉන්නවනන් මෙදත් අනාගාමින් වහන්සේලාම අනාගාමින් වහන්සේ ළම වැඩි. අකාලිකයි කියලකීවේ කාලයක් නෑ. සාන්දෘෂ්ටිකයි සන්දිිට්ටිකෝ අකාලිකෝ කියලකීවේ. සාන්දෘෂ්ටිකයි මේ ධර්මය. එහි පස්සකෝ ඇවිල්ල බලන්ඩ කියලකිීවේ. විල්ල බල්ඩ කියලකීවි. ධර්මය තුලට ඇවිල්ල බලන්ඩ ධර්මය ප්‍රයෝජන තියනවද කියලා. එනම් භාගිතුන් වහන්සේ මනාව ධර්මයේ දේශනා කළා භාගිතුන් වහන්සේගේ අධිෂ්ඨානය පවතිනතා කල් ඒ විදිහටම ප්‍රතිඵල නෙළන්ඩ පුළුවන් ප්‍රතිපදාවී හැසිරෙන හැසිරෙන කෙනාට. ඊලකට පිඩතුන අපේ බුදුරජාණන් වහන්සේ ඉතාම දුක් සහිතව මහන්සි වෙලා මේ ධර්මය අවබෝධ කළී පහසුවෙන් අවබෝධ කලා න්නෙමේ මොන තරං දුක්වින්නද. මහාකල්ප අසංක්‍ය හතරයි ලක්ෂයකක්. ඒ නියත විවරණෙන් පස්සේ නියත විවරණයට කලින් මහාකල්ප අසංක්‍ය දාසයක් කොයි තරං කැපකිරීම් කලාද කියන කාරණාවක් අපිට තේරෙන්නේෙ නෑ. මහාකල්පා අසංක්‍ය හතරක් තුළ විඳපු දුකසහ කරපු කැපකිරීම භාගිතුන් වහසේ යම් යම් සූත්‍රවල යම් ප්‍රමාණයක් ප්‍රමාණයක් දේශනා කරල තියෙනවා. දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේළඟ බණපද දෙකක් කහලා වෙනි නපදයේ දේශනා කරට කලින් සදහටම සංසාරින් සමුගණ්ඩ රහත්වෙන්ට අවස්ථාව තමන් සතුව තියාගෙන ඒ අවස්ථාව අත්තැරිය ඒ අවස්ථාව අත්හැරිය හම තමන්ටත් නිරයට යන්ඩ සිද්ධ වෙන බව දන්නවා නොයක් දුක්ගැහැටවලට මූනපාණ්ඩ සිදධ වෙන බව දන්නවා පනතන අපි වෙනුවෙන් නිරයට ගියත්කමක් නෑ කියලා මහ බෝසතණන් වහසි කල්පනා කරවා. මම නිරයට ගිහිල්ල හරි මේ ප්‍රතිපදාව සම්පූර්ණ කරලා මේ ලෝක සත්වයා මේ භානක සංසාරෙන් එතර කරන්න ඕන කියන මහපුදුම කරුණාව මහපුදුම අනුකම්පාවක් තිබුණේ. අං ඒනිසයි ආරමීටික සම්පූර්ණ කරලා සම්පූර්ණ කරලා එහි අග්‍රපලය හැටියට ලොවතුරාබුද්ධත්වය ලබාගත් ධර්ම දේශනා කිරීම සඳහාමයි සුමේද තාපසතුමාට බණ කියන්නට බැරි වුුණාද සුමේද තාපසතුමාටත් හොඳටම ධර්ම දේශනා කරන්න පුළුවන් ඇයි අභිග්ඥාලාබී තවසේ අවශ්‍යනං අපාය පෙන්නලා බන කියන්නත් පුළහන් විිය ලෝකෙන්න ඕන තන දවිය ෝක පෙන්නල බන කියදත් පුළවා කොච්චර ආවිෂ ති බුනද සුමේද තාපසතුමාට මිනිස්සුන්ගේ පරමාවිෂ අවරුදු ලක්සයක් කාලි අවුරුදු විසිදාහක්ම ත්‍රිපිටක ධර්මය ඉගෙන ගත්තත් තවවුරුදු අසූදා හක්තියනවා බනකන්ට නමුත් සුමේද තාපසතුමා බන කියන්ඩ දුත්සහලි බන කියඩ නනිම උත්සහ කළේ. මහාකල් පාසංක්‍ය හතරයි ලක්‍ෂ එකක් තිස්සේ පාරමිතා සම්පූර්ණ කරනවා කියලා මොකක්දමය කළේ. ධර්ම දේශනා කරන්ඩ සුදුස්සෙක් බවට පත් වුණා. බුද්ධත්වේ ගාවට යනවා කිය නකනෙ ධර්ම දේශනා කරන්ඩ සුදුස්සෙක් බවට පත් වුණ. එන භාගතුන වහසගේ ධර්මය දේශනා කරනවා කියන එක සුළු පටුකාරයක්ද එක සුළු පටුකාරයක් නෙමේ පින්නතුන. එතකොට අපි ධර්ම දේශනා කරන්න සුදු සුද මේ කතාව ඇහුවහම අපි ධර්ම දේශනාවක් කරන්න කෙසි සේත් සුදුසුකං තියෙනයි නෙමයි නමුත් එහෙනම් දේශනා කරන්නේ මේ මට්ටමෙන් හරි මේ කාර්ය කරන්්ඩ වෙනත් පිරිසක් නැති නිසා තමයි. වාමන් වහසල ධර්ම දේශනා කර එම නැත්තන් මේ ධර්මයේ වචනයක්වත් දේශනා කරන්න සුදුසුනෑ ඒ තරම්ම නිර්මලයි ධර්මරත්න්නේඒ තරම්ම ශ්‍රේෂ්ට අයි ධර්මරත්මේ එක කවදාවත් කාටවත් මොනම හේතුවක් නිසාවත් වෙනස් කරට බැරිදයක් මේ ලෝකෙ අනික් හැම දෙයක්ම වෙනස් කරනවා විද්‍යාවත් බහෝම දියුණුයි කියල කතා කරන කාලය නමුත් යමෙක් හරියට ධර්මය අදුරගත්තන ධර්මය අදුරගත්ත කෙනයාට තේරෙනවා මේ ධර්මයත් එක්ක සංසන්ධනය කරනකොට විද්‍යාව කියනෙ කොයි තරම් නොදවුණු විෂයක් ද කියලා උද භාගිතුන් වහන්සේගේ අවබෝධයෙන් ප්‍රකාශ කරපු අචනයක් මෙ බටහිර විද්‍යාව කියන තැනට එකතු කරලා තියෙන නිසා මිනි සුහුගා පැටලෙනවා විද්‍යා කියන වචනය බුද්ධාගමී වචනය මංගල ධර්ම දේශනාව ලෝකෑයට දේශනා කරපු වෙලාවෙ තමයි විද්්‍යා උදපාදිී කියල බාගිතන් වහසේ පාවිච්චි කලි එතනයි විද්‍යා කියන වචනිතිෙන් එක පස්සෙ කවරු රි හොරකං කර ගත්ත නිසා අපි හුඟක් අය හිතනවා බුදු දහම විද්‍යාව තරන් දියුණු නැතිව ඇති කියලා. නමුත් භාගිතුන් වහසගේ ධරුමේළඟ විද්‍යාව ලදරු මට්ට මේවත් නෑ. විද්‍යාවේ බොහෝ දේවල් කාලෙෙන් කාලිට වෙනස් වෙනවා. එකේක නිර්ණායක එකේක කාලිට වෙනස් කරනවා. නමුත් දැන් අවුරුදු දෙදහස් හයිසිය ගැනකට කලින් භාගිතුන් වහසේ දේශනා කරපු වචනයක ඇල්ල පිල්ලක්වත් වෙනස් කරන්න පුළුවන් කෙනෙ ලෝක නැති බවම දේශනා කළා දෙවියකුටත් බෑ බ්‍රහ්මයකුටත් බෑ මාරයකුටත් බෑ. මනාව දේශනා කරලා පනවලයි තියන්නේ ආදේශනා ප්ඥපණා පට්ටපණ විවරණ විභජන මනාව විවරණය කරලා පනවලා තියෙන්නේ එක වෙන කරන්න කෙනෙ. ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක්වත්. ගෞතම සම්මා සම්බුද්ධ රාජෝර්තමයණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ඇලපිල්ලක් ඉස්පෙල්ලක් අල්කිරීමක්වත් වෙනස් කරන්නේ නෑ. එඒත් තරම්ම ශ්‍රේෂ්ටයි ධර්මරත්න්නේ. එවන් වූ ධර්මයේ දේශනා කරඩ භාගිතුන් වහන්සේ මයි සුදුසු. නමුත් මුලින් සඳහන් කලා වගේ. මේ මට්ටමින් හෝ මේ කාර්ය කරන්න පිරිසක් නැති නිසා වර්තමාන්‍ය භික්‍ෂූන් වහන්සේලා භාගතුන් වහසගේ දේශනාව ඉගෙනගන අල්පමාත්‍රය ලෝකයට පැහැදිලි කරනවා ඒ පෙහැදිලි කිරීමේදී ලාභය උදෙසා ප්‍රසංසාව උදෙසා ලෝභය උදෙසා කීර්තිය උදෙසා යමෙක් ඇලපිල්ලක්ද මේ ධර්මය වෙනස් කරන්නේ සඳහන් කලා ඔහු භාගිතුන් වහසගේ පරම හතුරෙක් කියලා යමෙක් වෙනස් කරනවනං බරද්ධන වනං ධර්මයේ ලාබලෝබෝධෙසා ඒ භාගිතුන් වහසගේ පරම හතුරෙ. අන්න ඒක නිසා තමයි පිඩතුනී මෙ සංග බේදය කියන කර්මයේ ලෝහිතු පාදක කර්මයට වඩා ඉස්සරහටයන්නේ ආනන්තරීිය පාපකර්ම ගැන සඳහන් කරනකොට ඉස්සරලාම තියෙන්නේ සංගබේදය. දෙවනට තියෙන්නේ භාගිතුන් වහසගේ ශරීර දහතුවේ ලේ සැලවීම ලෝහිතු පාදක කර්මය. තුන්වෙනුවට තියෙන්නේ මහරහතන් වහන්සේ නමක් ගහතනය කිරීමේ. හතරවෙනියට ඉන්නේ මවගාතනය කිරීම පස්වෙනි වෙන්නේ පියාගාතනය කිරීම එදවට හුඟක් දෙනා සමහර වෙලාවට අහනවා කොහොමද සංගමේ දේකට එන්නේ කියලා අපි මුලින් මේ සාකච්ඡා කරගෙන යන්නේ ලොතුරා බුද්ධත්වය ලැබුවේම මිනිසුන්ට ධර්ම දේශනා කරන්න එතර භාගිතුන් වහසේෙන් පස්සේ කවුද මේ සාසනය අවුදු පන්දාහක් කල් අරගෙන යන්නේ නය ඉස්රහට අරංගන්නේ මහා සංගරත්නය. එනම් භාගිතුන් වහන්සේ ධර්මයේ දේශනා කිරීම සඳහා බුද්ධත්වය ලබනවත් එක්කම සංඝශාසනය පිහිටවීමත් ඒක තව පරමාර්ථයක් මොකද තමන් වහන්සේ පිරිනිුවම් පෑවට පස්සේ ඉදිරියට මේ ශාසනය ගෙනියන්නේ සංගරත්නේ. එනම් යම් කෙනෙක් ඒ සංගරත්නය බිඳවනවනං ට හානය කරන්නේ සබුද්ධ ශාසනයට යිහානිය කරන්නේ සම්බුද්ධ ශාසනයට හානි කලා කියලා කියන්නේ මහාකල්පා අසංක්‍ය හතරක් තිස්සේ දුක්විඳලා දුක්විින්දල පිහිටෝපු ශසනයට ඉහානි කරන්නේ අගේ නිසා සඳහන් කළා යමෙක් සංග බේද කරන්නේද එය භාගිතුන් වහන්සේගේ නෙක්ලේසි හදමණඩලේට එල්ල කරන දරුණු ප්‍රහාරයක් කියලා ආනන්තරයේ පාපකර්මයක් කළොත් නැතන් ලෝහිතුත් පාදක කරමය කළ අන්තර්කල්පයක් නිරේ පැහෙන්ඩ වෙනවා. නමුත් සංග බේදය කළුත් මහාකල්පේ පවතිනිිතුර නිරේ පැහෙන්ඩ සිත්්ව වෙනවා. ඒ ශාසනයේ විනාස කර්ඩ දායක වෙච්ච නිසා. භාගිතුන් වහසගේ ශරීර දහත්වවේ ලේ සොලවනව කියනෙ එක භාගිතුන් වහසට පෞද්ගලිකූදය. සංග රත්නයේ බේද කරනව කියලා කියන්නේ සම්බුද්ධ ශාසනයට හානි කිරීම. ආගේ නිසා බුදුරජාණන් වහන්සගේ ධරමය. ලෝක සත්වයාට මනාව විවරණය කරලා දේශනා කරන්ඩයි බුදු කෙනෙක් ලෝක පහළ වෙන්නේ. ඒකයි සඳහන් කළේ ධාතුන් වහන්සේ විසුරෝණ එක නෙමෙයි භාගිතුන් වහන්සේගේ පරමාර්ථය ලෝක සත්වයාට සසරින් එතරවීමව උදෙසා නිර්මල ධර්මරත්නය දේශනා කිරීමයි. ඒ ධර්මරත්නය පන්දාහක් කල් මේ ශාසනයත් සමඟ පවතින්ඩ. භාගිතුන් වහස කරපු අධිෂ්ඨානය තුළ අපිට නොතේරෙන්න අචින්ති බව අනන්ත බවත් තියෙනවා. එනම් මේ ශාසනයේ මෙතෙක් කල් මේ විදිහෙට පවතින්ඩ භාගිතුන් වහස කරන අධිෂ්ඨානය බුදුගුණා අනන්තයි කියල කියනකොට මෙනෙහි කරන්න කාරණාවක්. ශාසනයේ ඉදිරියට පවත්වන්ට කටයුතු කරනවා කියනෙ. ඉළඟට පින්නතුනී කාරණාව විශේෂයෙන් පැහැදිලි කරනකොට වර්තමාන බුදුරජාණන් වහන්සේගේ දේශනාව අමු අමුවේ වෙනස් කරනවා. අපි බෝවෙලාවට අහනවා දකිනවා බුදුරජාණන් වහන්සේටත් නින්දා කරන ස්වභාවීන් භාගිතුන් වහන්සත් සාමාන්‍ය පුද්ගලයකුගේ ස්වභ වීතියලා මහ රහතන් වහන්සේලා තවත් සාමාන්‍ය එක පිරිසක් විතරයි කියන තැනතියලා කතා කරන දේවල් අපිට සමාජයෙන් අහන්ඩ ලැබෙනවා. බුදුරජාණන් වහසේ දේශනා නොකරපු කරුණු භාගිතුන් වහසේ දේශනා කලා යැයි ප්‍රකාශ කරනව සමහරලාට එහෙනෝ නිර්මල ත්‍රිපිට කේහෙවොත් කොතනවත් හොයාගැන්ඩ නැතිවචන ධර්මය යැයි පෙන්නනවා මේ ධර්මරත්නය අයිතියේ සැරියුත් මහරහතන් වහන්සේටවත් භාගිතුනු වහස දෙන්නේෙ නෑ. ධර්මරත්නය අයිතිය දෙන්නේ. ධර්මරත්නය අයිතිය එදත් තිබුණේ බුදුරජාණන් වහස යටති අදත්තියනෙ භාගිතුන වහසයට ඇයි තව කෙනෙකි යටතට පත්කළොත් ඔවුන්ට ඕන විදිහට අදහස් දක්වයි කියලා. ඒකයි සැරියුත් මහරහතන් වහසටවත් දෙන්න. බුදුරජාණන් වහසේ දේශනා කළේ කිසි කෙනෙක් තමන්ගේ භාවනා ශ්‍රාවකයන්ට පැහැදිලි කරඩපා කියලා තමන්ග අත්දැකීම කියන්නේ එන්නපා එන ශ්‍රාවකයන්ට පැහැදිලි කළ යුත්තේ කාගයක් දැකීමද බුදුරජාණන් වහන්සගේ භාවනාත්දැකීම තමයි පැහැදිලි කරඩුව. මොකක්ද බුදුරජාණන් වහසගේ භාවනනාදදැකීම කියල කියන්නේ. භාගිතන් වහසගේ භාවනාත්දැකීම කියල කියන්නේ අසූ හාරදාහක් ධර්මස්කන්දේ. මන්ට හිතන ද කියන්න එපා කියලයි දේශනා කළ ග වෙනත් කෙනෙකුට හිතෙන විදිහට තවත් කෙනෙකුට නිවනට යන්න බෑ තවත් දේශකයන් වහසේ නමකට අපේ නිවන තියෙන තැන කියන්න බෑ මේ අපේ වට්ටමින් නෙමේ කතා කරන්නේ රහතන් වහසේලගේ මට්ටමි ඒ තරම්ගගේ බුරුහි මේලෝකෙ කොයි තරං සත්ව සමුදායක් ජීවත් වෙයිද. ඒ සියලු දෙනාගේම නිවන් මඟ දන්න එකම ශාස්තෘන් වහස බුදුරජාන් වහස විතරැයි. අතීතයේ ජීවත් වනාද යම්ප්‍රමාණයක් වර්තමානයේ ජීවත් වෙනවාද යම් ප්‍රමාණයක් ඒ ඇනිෙ මිනිස්සු අතර විතරක් නෙමෙයි. දෙවියන්, බඹුන් මරුන් අතරත් මිනිස්සු අතරත්. ඔය තිරිසංසත්තු නිරේගාමී සත්තු ප්‍රේතලෝකෝල ඉන්න අය. සියලු දෙනාම ගැන කොයි කාලිද නිවන්දකින්නේ කවදහරි නිවන්දකිින් ඕනේ එන අද අපි යම් කූමියෙක් ගැන කතා කළු ඒ කූමියා නිවන්දකින දවසත් බුදුරජාණන් වහසේලාන්න. තලල විසිකරන මදුරුවෙක් දිහා ගැන කතා කළ ඒ මදුරුවා නිවන්දකින දවසත් භාගිතුන් වහසේ දන්නවා අනන්ත සක්වල අනන්ත ජීවීන් කොයි තරන්ද කියන රණාවක් කතා කරන්න බැපින්නතුනි අනන්ත කිය හැම. නමුත් ඒ හැම්ම කෙනෙක්ම නිවනට යන්නේ කවදද. නිවනට යන්නේ කොහොමද ඔවුන්ට නිවනට හේතුවෙන කාරණාව මොකක්ද කියන කාරණාව බුදුරජාණන් වහන්සේ මයි දැන්නේ. අපි එක උදාහරණයක් සඳහංකළොත් අනුරාධපුරේ මහසඇය මහම වුණාව යියනි වැඩයින්න. දාහක් දෙනා අරගත්තුත් ඒ දාහටම මහසයගාවට යන්ඩ වෙනම පාරවල් දාහක් හදාගණ්ඩ පුළුවහන්නේ දාහෙෙන් දෙන්නෙක් එක පාරක යන්නේ දාහටම පාරවල් දාහින් මහසෑගාවට එන්ඩ පුළුවන් අංගී වගේ තමයි නිවන කියල කියන්නේ එක ලක්ෂයක් මේ අනන්තසක්වලේ කොයි තරං ජීවින් ඉන්නවාද. ඒ හැම කෙනෙකුටම නිවන කියන තනි ලක්‍ෂේගාවට යන්ඩ තමන්ටම පෞද්ගලික වෙච්ච තනිපාරක්තියෙනවා. මම නිවන් දකින විදිහෙට තව කෙනෙකුට ඒ නිව අවබෝධ කරන්න බෑ. ආගේ නිසා හැම කෙනෙකුටම නිවනගාවට යන්ඩ තමන්ගේ පෞද්ගලික පාරක්තියෙනවා ඒක දන්න එකම කෙනා භාගිතුනවාසි විතරයි. හැබැයි මේ අසූහාර දාහක් ධර්මස්කන්දය ඇතුලේ. සියලු දෙනාගේම නිවනට යන පාරතියනවා. නිවනට හේතුවෙන වචන මේ අසූහාරදාහක් ධර්මස්කදයේ ඇතුළි තියෙනවා. අනේ නිසා තමයි බනාහනකොට වචනයක් වචනයක් ගානය හඬ කෙලකිවේ. සුතා දතා වචසා පරිචිත වචනයක් වචනයක් ගානය මනාවා හණ්ඩෝනේ ආන් එහෙම අනකොට තමයි මගේ ජීවිතයේ වෙනස් කරන වචනය මටවේ දේශනාවක් අතරින් හම්ප වෙනවා. එදාට මේ ජීවිතයේ සම්පූර්ණ වෙනස් වෙනවා. ැබේ බණ අහන ගමන් වෙනවෙන දේවලුත් කරකර බනෑහෝත්. මගේ ජීවිතේ වෙනස් කරන ධර්මකාරණා ටික අර වෙන වැඩක ඉන්න අතරේ මග ෑඇරරින්ඩ පුළුවන්. හරියටම බණහනුවනං හරියට මහඬකි වේ නිසා. පිනතුනි ධර්ම දේශනාවට තියෙන කාලේ නිමා වෙලා තියෙන නිසා. අචින්තේය සූත්‍රය පදනම් කරගෙන කරන, පස්වැනි ධර්ම දේශනාව අපි මේ විදිහට නිමා කරමු. මෙ උතුම් ධර්මකාරණාව ලෝකසත්වයාගේ හිතසුව පිණිස දේශනා කරවන්ඩ, අද ධර්ම දේශනාවේ දායකත්වය දරුන් ලබන්නේ, ගම්පහා පරාක්‍රමපාරයේ පදිංකි, සචින්තද සිල්වා මහත්මාහා නයනාද සිල්වා මාපිය දෙපළ හා බිනුති දුවහා ජනිරු පුතනුවන් නැතුළු පවුලීසිියරු දෙනා අපවත් වී වදාළ ගෞරෝණීය බෞද්ධයා මාධ්‍යජාලයේ නිර්මාත්‍රෝරෝ වැඩසිටි දරණාගම කුසල දම්ම නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු සියලූම මහා සංගරත්නයට මේ පුන්න ධරමයන් විශේෂයෙන් අනුමෝදං කරනවා. මවපස පියපස දෙපාර්ශයම මියගිය සියලුම ඥාතිහිත මිත්‍රාදීන්ට පන්න්නලගේ ගුණසේන පෙරේරා මහත්මාට මේ පින් අනුමෝදං කරන බවද සඳහන් කරනවා දීට අමතරව සෙත් ප්‍රාර්ථනා කරනවා දෙපාර්ශයම සුජීවත්ව සිටින දෙමවුපියන් සහෝදර සහෝදරයින් දූදරුවන් ඇැතුළු සියලු ඥාතීන් හා හිත මිතුරන්ටත් ජනවාරි මස විසියෙක් පිදින අසූ හතරවන ජන්මදිනය සමරණ බන්දුුලද සිල්වා පියාණන්ට තුනුරුවන්ගේ ආශිරුවාදය ප්‍රාර්ථනා කරඩත් බිනුතිදුව ජනිරුපුතනුවන් ඇතුළු සියලුම දූදරුවන්ට නිදුක් නිරෝගිභාවය චිරජීවනය ප්‍රාර්ථනා කරන්නත්. ඒ දවාදරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීමට රත්නත්‍රී ආශිරවාදය ලබාගණ්ඩත් දේශකයණන් වහන්සේටත් බෞද්ධයා නාලිකාවේ වත්මන් සභහපති අතිගෞරවනී අවසරයි බොරලන්දේ වජිරඥාන හිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංගරත්නයටත් බෞද්ධයා මාධ්‍යජාලයේ කාර්යම්ඩලයේ සියලු දෙනාටමත් කොරෝණ වසංගතයෙන් රට බේරා ගැනීම සඳහා දිවාරය නොබලා වෙහෙසෙන සියලුම සේවාවන්වල කාරි මණ්ඩලවල සියලු දෙනාටමත් ශ්‍රී ලංකාවී හා ලෝකවාසී ජනතාවටත් තුනුරුවන්ගේ ආශිරුවාදීෙන් මේ වසංගත තත්වයෙන් බේරෙන්ෙ ශක්තිය දෛරිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරන අතර මාර්දු පස්සනදින උපන්දිනය යෙදී තිබෙන නායිනාද සිිල්වා මහත්මයට තුනුරුවන්ගේ ආශිරුවාදය ප්‍රාර්ථනා කිරීමත් ධර්මදේශනාවට සහභාගි වූ සියලු දෙනාටමත් ධර්මදේශනාව ශ්‍රවනය කරන ලංකාවාසී හා ලෝකවාසී සියලු දෙනාටමත් ධර්ම දානය සඳහා නන්න අරින් උදව ූපකාර කළ සියලු දෙනාටමත්. චිරජීවනය හා චතුරාරි සත්‍යය ධර්ම අවබෝධය සඳහා මෙ සියලුම පුුණෙ ධර්මයන් හේතුවා සනාවීවා කියල ප්‍රාර්ථනා කරනවා. සකින්තද සෙල්වා නායිනාද සිල්වා මාපිය දෙපළත් දූ දරුවන් විසිනුත් පින් අනුමෝදන් කරන්ට යදන. සියලු දෙනාටම පින් අනුමෝදං වේවා ආශිරුවාද කළ සියලු දෙනාටම රත්නත්‍ර යාශිරවාදීෙන් නිදුක් නිරෝගි භාව චිරජීවනය ලැබේවා ඉතාම ඉක්මං භවයක ඉතාවත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාරය සත්‍ය ධර්මය අවබෝධ කරගැන්ඩ මේ පුුණ්්‍ය ධරමයන් හේතුවාසනාවේවා කියල ප්‍රාර්ථන කරම්. ක සසහ චබුම්මටතා දිවානාගා මහිද්දිිකා ප්ඥන්තන් අනු මොහොදිිත්වා චිරංරක්ක තුළුකසාාසනන් දේවෝ වස්සතු කාලීනේ සස්්‍යිය සම්පත්තිහෝතුචෙ පිතෝ භවතුළොකෝ චේරාජා භවතු දම්මිකු.